සාදුනාද පවතුමින් නමස්කාර පූරකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදූ සාදූ සාදූ. සැදැහවත්නේ, අද මේ ධර්මදේශනා මාලාවේ පළමු දේශනා වෙනුවෙන් ස්වකීය දායකත්වය ගැන කටයුතු කරමින් මේ ධර්මදේශනා මාලාව ඉදිරියට පවත්වාගෙන යන්නට හැමදෙනාගේම ඒ ආශිර්වාදය අපේක්ෂිතව මේ සඳහා දායකත්වය ගැන කටයුතු කරන්නේ පූජනීය කුසලධම්ම නායක ස්වාමින් වහන්සේගේ ආරාධනාවෙන් බෞද්ධ මාධ්‍යාලය මීට වසරකට පෙර ආතුව එහි තනතුරු බාරගනිමින් මේ බෞද්ධ මාධ්‍යාලය කුසලධම්ම නායක ස්වාමින් වහන්සේ බලාපොරොත්තු වන පරිදිම ඉදිරියට ඉතාම සාර්ථකව පවත්වාගෙන යන්නට වර්තමානයේ තුල අපට ඒ උපදෙස් ලබා දෙමින් නායකත්වය ලබා දෙන සම්මානිත මහාචාර්ය රෝහණ ගරුතර මැතිතුමන් එතුමන් බෞද්ධ මාධ්‍යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ධුරේ ධර්මින් කටයුතු කරනවා. එතුමන් එම මැතිනිය එවැගේම ඒ ආදරණීය සහෝදරයන් ඇතුළු ඒ පවුලේ හැම දෙනාම ඉතාම ගෞරවයෙන් මේ අවස්ථාවට අපි පිළිගන්නවා. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි බෞද්ධ මාත්‍චාලය හරහා ආරම්භ කරන ධර්මදේශනා මාලාවක පළවෙනි ධර්මදේශනාව විසුද්ධි මාර්ගය ඇසුරු කරගෙන මේ ධර්මදේශනා මාලාව අද දවසේ මේ ආකාරයෙන් ආරම්භ කරනවා. පින්වත් සියලු දෙනාම ඒ සඳහා දායකත්වයේ ධර්මයෙන් ඒ ධර්මය ලෝකවාසී ලංකාවාසී ජනතාවට ලෝකවාසී ජනතාවට ශ්‍රවණය කරන්ට ඉඩකඩ සලසා දීම ඉතාමත්ම ශ්‍රේෂ්ඨතම වටිනාම පින්කම. ඒ තමයි ධර්ම දානමය පින්කම. මේ විසුද්ධි මාර්ගය පිළිබඳව ඉතාමත්ම ගැඹුරුයි ගැඹීරයි. නමුත් මම හැකිතාක් දුරට සරලව තේරුම් කරනවා, සරල විස්තර කරනවා. බොහොම හොඳට සාවධානව අද සිහියෙන් සතියෙන් මන නුවණින් ශ්‍රවණය කළොත් අපේ ශාන්තිනායක ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරවදාලා ආකාරයට මේ අධ්‍යාත්මික ලෝකය හා බාහිර ලෝකය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. ඒ සඳහා සියලු දෙනාට ආශිර්වාද කරමින් ධර්ම දේශනාව ආරම්භ කරනවා. ඊට කලින් අපිට තියෙනවා පොඩි ගැටලුවක් විසඳගන්න. ඒ තමයි අපි මේ බෞද්ධ දර්ශනය මොන ආකාරයට අනුගමනය කළත් යම්කිසි කෙනෙක් චුල්ලසෝතාපන්න වෙනතුරු සෝවාන් ඵලය ලබන තුරු එයාට පෙර භවයේ පිළිබඳව ගැටලුවක් තියෙනවා. පෙර භවයේ මම හිටියද නැද්ද? කොහොම හිටියද? කවුරු වෙලා හිටියද? කොතන හිටියද? මොන ආකාරයෙන් හිටියද කියන ගැටලුව තියෙනවා. චුල්ලසෝතාපන්න ඵලයට පත් එච්ච කෙනෙකුට විතරයි මේ ගැටලුව නැත්තේ. ඒ පෙර භවය සහ අනාගත භවය පිළිබඳව. ඒ භවත්වන පිළිබඳව ගැටලුව විසඳ ගන්නට නම් නියත වශයෙන්ම චුල්ලසෝතාපන්න වෙන්න ඕනේ. ඒ තමයි
මේ බෞද්ධ දර්ශනය තුළ ලබා ගන්න පුළුවන් ඉතාමත්ම වටිනාම අවස්ථාව. ඊට කලින් මෙන්න මේ කරුණු ටික පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ඕනම කෙනෙකුට උපකාර පිණිස පවතින්නේ ධර්මතා දෙකයි. මේ ලෝකේ ඕනම කෙනෙකුට උපකාර පිණිස පවතින්නේ ධර්මතා දෙකයි. ඒ තමයි සතිය හා යෝනිසෝ මනසිකාරය. සීය හා මන නුවණ. සතිය කිව්වේ නිවැරදි සිහියට, සම්මා සතියට. යෝනිසෝ මනසිකාරය කිව්වේ හටගන්න තැනම සිත පවතින. සිතුවිල්ලක් ඇති වෙන තැනම සිත තියෙනවා නම් ඒක යෝනිසෝ මනසිකාරය. මේක තමයි මේ ලෝකයේ ඕනම කෙනෙකුට උපකාරම් පිණිස පවතින ධර්මතාව දෙක. මේ දෙක ඉදිරියෙන් තියාගෙන ධර්මය ශ්‍රවණය කළොත් දේශනාව අවසානයේ යථාර්ථය අවබෝධ වේ. ඒ වගේම දියුණු කරගත යුතු ධර්මතා දෙකක් තියෙනවා. දියුණු කරන්න තියෙන ධර්මතා දෙකයි. ඒ තමයි සමතයයි විපස්සනාවයි. මනාව අවබෝධ කරගත යුතු. එහෙම නැත්නම් නිවැරදිව දැනගත යුතු ධර්මතා දෙකක් තියෙනවා. නිවැරදිව දැනගත යුතු. ඒ තමයි නාමයයි රූපයයි. ඇයි? ලෝකයේ තියෙන එච්චරයි. නාමයයි රූපයයි. සිත හා සිතුවිලි නාම. අනික සියලුම දේවල් අධ්‍යාත්මික බාහිර ලෝකය. මේ බැඳී තියෙන අධ්‍යාත්මය හා ලෝකය රූප. මෙච්චරයි තියෙන්නේ. එහෙනම් මේ ධර්මය විසඳ ගන්න වෙන්නේ ඔය කර්ම දෙක තුල. ඇයි ලෝකේ වෙන දෙයක් නෑ. නාමය තුල හා රූපය තුල. ඉවත් කරගත යුතු ධර්මතා දෙකක් තියෙනවා. ගොඩක් නේ. මේ සමහර අය ගොඩක් බය වෙන මේ ධර්මයේ පිළිබඳව මේ හරි අමාරුයි හරි ගැඹුරුයි මේ අවබෝධ කරගන්න තේරුම් ගන්න වටහා ගන්න අමාරු කියන්නේ. නිවැරදිව සිද්ධ කරත් කරනවා ඩයි කියන්නේ. බහැර කළ යුතු ධර්මතා දෙකක් තියෙනවා. අවිද්‍යාවයි තණ්හාවයි. එතකොට කරුණු කීයක් තියෙනවද අපිට සම්පූර්ණ කරගන්න? පළවෙනි කරුණු දෙක නැතුව දෙවෙනි කරුණට යන්න බැහැ. පළවෙනි කරුණු දෙක තමයි සීහා මනනුවන. එතකොට සති. සති කියන්නේ සීය. එතකොට සිහිය නිවැරදි සිහිය වෙන්න ඕනේ. නිවැරදි සිහිය නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරයට සතර සතිපට්ඨානේ. මෙතන හතරයි තියෙන්නේ. සති කිව්වේ සීය, පට්ඨාන කිව්වා පිටවගත්තට. එතකොට සීය පිටව ගන්න ස්ථාන හතරක් තියෙනවා සතර සතිපට්ඨානේ. යක බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා ඒකායනෝ අයම්බික්කවේ මග්ගෝ. එහෙනම් උපකාරක පිණිස පවතින ධර්මතා දෙක අපි ඉස්සෙල්ලාම ඇති කරගත්තු තුන. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ ඒ අවස්ථාවේ. මොකද අපි සිත සෑම මොහොතකම යම් සිතුවිල්ලක තියෙනවා. මොන යම් මොහොත සිතුවිල්ලක තියෙනවා. එක්ක කුසල සිතුවිල්ලක තියෙනවා, එක්ක අකුසල සිතුවිල්ලක තියෙනවා. කුසල සිතුවිල්ලද අකුසල සිතුවිල්ලද කියන එක පිළිබඳව ඒ අවස්ථාවේම දැනගන්න ඕනේ. ඒක තමයි යෝනිසෝ මනසිකාරය. ඒක මන අනුවන. හරි මේ ධර්මතා දෙක තියනවා නම් යාට එතනින් ඉස්සරහට යන්න ගැටලුවක් වෙනවා. එයි. දෙවෙනි කරුණු දෙක තමයි දිනු කරගත යුතු කරුණු දෙක ධර්මතා දෙක සමතයයි විපස්සනායි. සමතෙන් නිවන් දකින්න බෑ. සමතෙන් පුළුවන් රූපාවචර බ්‍රහ්ම ලෝක හා රූපාවචර බ්‍රහ්ම ලෝකවල ධානසුවෙන් කල්ප ගණන් ඉන්න. ඒක ලෞකික එකක්. බෞද්ධ දර්ශන ඉදිරිපත් කරන්නේ විපස්සනා හෙවත් විදර්ශනා. ඒතර දියුණු කරගන්න තියෙන්නේ සමතයයි විපස්සනාවයි. ඒතර ඇයි මේ සමතය බුදුරජාණන් වහන්සේ මේකට සම්බන්ධ කළේ? බුදුරජාණන් වහන්සේගේ දේශනාව විපස්සනාව නම් ඒ සමතේ කරන්නේ. සමතේ ප්‍රත්‍ය වෙන උපකාර වෙන. සමතේ උදව් වෙනවා. එයි සමතය තුළින් චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කර ගන්න පුළුවන්. සිත මනාව පිහිටව ගන්න පුළුවන්. සිත තැන්පත් කර ගන්න පුළුවන්. සිත නොවිසිරෙන ස්වභාවයකට පත් කර ගන්න උපකාර වෙනවා සමතේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ දෙක එකට එකතු කරා.
නැත්නම් බුදුරජාණන් වහන්සේ බෝසත් කාලේ ආලාර කාලාම උද්දකරාම පුත කියන තමයි ඔබ ඉගෙන ගත්තේ. අපි දන්නවා දීගෙන්නෙක්ම ගිහිල්ලා ඉස්ලාමගේ ආලාර කාලාම ගාවට එතනින් රූපාවචර ධ්‍යාන. ඒතර ඒක එයා දැනගත්තා බුදුරජාණන් වහන්සේ මේක తాවකාලික නෙවීමක් විතරයි මේකේ තියෙන්නේ. මේක සදාකාලික නෙවීමක් නෑ. කියන ඒ අවබෝධය ඇතු ආලාර කාලාමගේ නිවත් වෙලා ගිය උද්දකරාම පුත ගාවට. උද්දකරාම පුත තමයි අරූපාවචර ධ්‍යාන පිළිබඳව පැහැදිලි කරලා දුන්නේ කියලා දුන්නේ. ඒක තාම කෙටි කාලෙකින් දින ගණනකින් බෝසත්යන් වහන්සේක අවබෝධ කරගත්තා. නමුත් එතනක් තියෙන්නේ తాවකාලික සුවයක්. මොකද ධ්‍යාන සුවය තුළ ඉන්න තාක්කල් සිත අපිරිසිදු වෙන්නේ නැහැ. ධ්‍යාන සුවය තුළ ඉන්න තාක්කල් සිත අපිරිසිදු වෙන්නේ නැහැ. හැබැයි ධ්‍යානෙන් අවදි වුණාම අයි කෙලස් වෙනවා. සිත අපිරිසිදු වෙනවා. සිත දුෂ්‍ය වෙනවා. ඒ නිසා තථාගතයන් වහන්සේ මේ බෝසත්යන් වහන්සේ නෑ මම හොයන්නේ ඔක නෙමෙයි. මම හොයන්නේ මේ සිතේ සදාකාලික නිවීමක්. මේ අකුසල ධර්ම මේ කෙලෙස් නැවත කවම කවදාවත් හටගන්නේ නැති තැනක් මම හොයන්නේ. ඒ නිසා තමයි යුද්ධ කරන් පුත්‍රයන් වෙනවා. හැබැයි මේක එකට එකතු කරගත්තේ මේක යම් කෙනෙකුට මොකද අපේ සිත නිරන්තරයෙන්ම වික්ෂිප්ත වෙන සිතක්. විධර්මනෝස්සේ දවන සිත. ඒ නිසා සමතය බුදුරජාණන් වහන්සේ මෙතන සම්බන්ධ කරගත්තා. මේකෙන් යම් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. එහෙනම් දියුණු කරගත යුතු ධර්මතා දෙකයි. සමතයයි විපස්සනායි. මනාව අවබෝධ කරගත යුතු ධර්මතා දෙකයි. නාමංච රූපංච. තියන්නේ එච්චරයි ලෝකෙ. ඉවත් කරගත යුතු ධර්මතා දෙකයි. අවිද්‍යාවයි අන්නවයි. දැන් බලන්න අපි ওই කරුණ වටින් දැනට අපි කීයක් සම්පූර්ණ කරන් ඉන්නවද කියලා. හරියට බැලුවොත් එකක්වත් නෑ. නේ. එහෙනම් මේ කරුණ අට හරියට සම්පූර්ණ කරගත්තොත් නිවැරදිව ඒ අනුපිළිවෙලට යම් කිසි කෙනෙක් නිවැරදිව සම්පූර්ණ කරගත්තොත් එතනින් එහාට කරන්න දෙයක් නෑ නේ. අවිද්‍යාවයි තණ්හාවයි අවසන් කියන්නේ ඒ බෞද්ධ දර්ශනය තුළ ලබාගත යුතු ඉහළම ඵලය ලබා ගත්තද නැත්? ලබා ගත්තා. එහෙනම් මේ කරුණාට සම්පූර්ණ කරන්න ඕනේ. ඒ කරුණාට සම්පූර්ණ කර ගැනීම සඳහා මම ආරම්භ කරන සීල විසුද්ධියේ ඒ විසුද්ධි මාර්ගයේ ගත දාන්නවා. හතක් තියෙනවා සප්ත විසුද්ධීන් කියලා. ඉතින් යම් දීර්ඝ කාලයක් ඇයි ඒක සම්පූර්ණ දේශනා අවසන් වෙනකොට හොඳට අහන්න ඕනේ හොඳට සිහියෙන් උත්තර අහන්න ඕනේ එහුවත් අධ්‍යාත්මික ලෝකය හා බාහිර ලෝකය පිළිබඳව ගැටලු විසඳ ගන්න පුළුවන් ගැටලුවක් තියෙනවා ඒ ගැටලුව විසඳ ගන්න පුළුවන් ඒ වගේම අර මම මුලින් සඳහන් කළ අපිට තියෙනවා කියලා පෙර භවයේ පිළිබඳව ගැටලුවක් හිටියද නැද්ද කොහෙද හිටියේ කවුරු වෙලා හිටියද කොහොම හිටියද ඒ ගැටලුව විසඳ ගන්න ඕනේ කොහොමද මේක විසඳ ගන්නේ ග්‍රජානස දේශනා කරන සංගප්තනිකායේ ඊන කට්ට කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍ර කීපයක් තියෙන රාශියක් තියෙනවා. ඒක දේශනා කරන මහණෙනි මේ සංසාරේ අනවරග්‍රයි. මේ සංසාරේ නොබල ඉපදුණු වාර අනන්තයි. ඒක ඉලක්කම් වලින් කියන්න බෑ. වික්ෂණ වහන්සේලා අහන ස්වාමීන් වහන්සේ නාස්සය එහෙනම් අපිට ඒක උපමා වලින් දක්වන්න. ග්‍රජානස දේශනා කරන මහණෙනි මේ ලෝකේ යම් පුජ්‍යලේ මේ පෘථුවේම තියෙන සියලු තනකොළ ගස් කොළාතු ලී දඬු ගස් කොළන් තනකොළ සියලුම අගල් හතරේ ප්‍රමාණයට කපනවා කපලා ගොඩක් ගන්න මේ පෘථුවේ තියෙන සියලු මේවා මහ පොළේ තියෙන සියලු මේ අගල් හතරේ ප්‍රමාණයට කපලා ගොඩක් ගන්න ගොඩක් ගහලා එක දඬු කෑල්ලක් අර මේ පැත්තෙන් තියලා කියනවා මේ මගේ අම්මා එයි අම්මා තමයි අපි මේ ලෝකෙට බිහි කරේ. කිසි කෙනෙකුට නෑ කියන්නේ. තව දඬු කැල්ලක් අරන් මේ පැත්තෙන් කියලා කියනවා ඒ මෑණියන්ගේ මෑණියෝ. ඇයි? ඒ මෑණියෝ මේ ලෝකෙට බිහි කළේ කවුද? අපේ ආච්චි අම්මා. ඒ මෑණියන්ගේ මෑණියෝ. තව දඬු කැල්ලක් අරන් මේ පැත්තෙන් කියලා කියනවා ඒ මෑණියන්ගේ මෑණියෝ. ඒ ආච්චි අම්මා මේ ලෝකෙට බිහි කළේ කවුද? ඒ මෑණියන්ගේ මෑණියෝ. ඒ ආච්චි අම්මගේ මෑණියෝ. කාටවත් නැහැ කියන්නේ.
මහණෙනි කුමක්ද හිතන්නේ? මේ මහා පෘථුවේම තියෙන ඒ අගල් හතර ප්‍රමාණයට කපපු සියලු තනකොළ, ගස්කොළන්, වීයකොළ, දඬු සියල්ල. ඒ ගොඩම අවසන් වෙයිද මෑණින් වරුන්ගේ මෑණිවරු අවසන් වෙයිද? මොකද අවසන්? අර අවසාන දඬු කැල්ලත් මේ පැත්තෙන් තියලා කියන්න වෙනවා. ඒ මෑණියන්ගේ මෑණිය කියලා අවසන් කරන්න බෑ. මහණෙනි මේ සංසාරය අනවරාග්‍රයි. මේ අනවරාග්‍ර සංසාරයෙන් මිදීමම සුදුසුයි. මේ සංසාරයෙන් ඈතර වීමම සුදුසුයි. මේ සංසාරයෙන් නිදහස් වීමම සුදුසුයි. අයි කියන මහණෙනි. මේ මහා පෘථිවියම යම් පුච්චලෙක්. මේ පුංචි දෙබරයට ප්‍රමාණයට ගුලි කරන. දෙබර කියන්නේ මේ කියන මොරගෙඩි ඉන්දියාවේ දෙබර කියලා ගෙඩි වර්ගයක් තියෙන. මේ මොරගෙඩි ප්‍රමාණයට ගුලි කරනවා. ගුලි කරලා ගොඩක් ගන්නවා. ගොඩක් ගහලා එක ගුලියක් අර මේ පැත්තෙන් තියලා කියනවා මේ මගේ තාත්තා. එයි අම්මට තනියෙන් දරුවෙක් මේ ලෝකෙට දී කරන්න බෑ. තාත්තා කෙනෙක්ගේ දායාදයක් උනේ. තව ගුලියක් අර මේ පැත්තෙන් තියලා කියනවා ඒ පියාගේ පියා. එයි ඒ පියාව මේ ලෝකෙට දායාද කළේ තවත් පියෙකින්. තව ගුලියක් අර මේ පැත්තෙන් කියලා කියනවා ඒ පියාගේ පියා. ඒ පියාව එසිය තාත්තව මේ ලෝකෙට දායාද කළේ කවුද? තවත් පියෙකින්. මානෙනි කුමක්ද හිතන්නේ? පියවරුන්ගේ පියවරු අවසන් වෙයිද? මේ මහා පෘථුවියම මේ පුංචි දෙබර ඇට ප්‍රමාණයට ගුලි කරපු ගුලි ටිකම අවසන් වෙයිද? උත්තරේ අවසන් ගුලියත් මේ පැත්තෙන් කියලා කියන්න වෙනවා. ඒ පියාගේ යා මානෙනි මේ සංසාරය අනවරාග්‍රයි. මේ සංසාරයෙන් ඈතර වීමම සුදුසුයි. මේ සංසාරයෙන් මිදීමම සුදුසුයි. මේ සංසාරයෙන් නොයල්මම සුදුසුයි. අය කියනවා මහණෙනි කොහොමද හිතන්නේ? මව් කෙනෙක්ගෙන් බීපු කිරි වැඩි කියලා හිතනවද? මහසાગරේ ජලය වැඩි කියලා හිතනවද? මේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා, ප්‍රශ්න කරනවා. භික්ෂුන් වහන්සේලා කියනවා මේ ඔබ වහන්සේ දේශනා කරන ඔය අතීත භවයන් පිළිබඳව අපි නුවණින් කල්පනා කරොත් අපට වැටහෙනවා අපි මව් කෙනෙක්ගෙන් බීපු කිරි වැඩි. මහණෙනි සාදු සාදේක හැමම තමයි. අපි මව් කෙනෙක්ගෙන් බීපු කිරි වැඩි. මහා සාගරේ ජලය අඩු. එහෙනම් සංසාරය අනවරාග්‍රයි. මේ අනවරාග්‍ර සංසාරයෙන් ඈතර වීම සුදුසුයි, මිදීමම සුදුසුයි, මේ සංසාරයෙන් නොයල්මම සුදුසුයි. නමුත් අපි අදත් මේ භවයට ආවේ ඇල්මින්ද? ඔය ඇල්මින්දමයි මේ භවයට ආවේ. ඇල්ම කිව්වේ තෘෂ්ණාව. තෘෂ්ණාව තමයි සත්‍යය ඉපදී සකස් කෙරුවේ. ආය කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ලෝකේ එක පුච්චලෙක් හරකෙක් වෙලා ඉපදිලා හිස්කෙසුම් කාලා ගලාගෙන ගිය ලේ වැඩි මහසાગරේ ජලයලු. ඌරෙක් වෙලා ඉපදිලා හිස්කෙසුම් කාලා එළුවෙක් වෙලා ඉපදිලා හිස්කෙසුම් කාලා ගලාගෙන ගිය ලේම වැඩි මහසાગරේ ජලයලු. පොඩ්ඩක් හිතන්න. නොනින් කල්පනා කරලා බලන්න. එහෙනම් අපි මේ සංසාරේ කොච්චර ඇවිදලා තියෙනවද? කොච්චර ඇවිදද? ආයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි ඇත්ත වශයෙන්ම මේ ධර්මය නිවැරදිව තේරුම් ගන්නට නම් අපි මේ භවය පිළිබඳව යම් ආකාරයකට අවබෝධ කරගත යුතු වෙනවා. එතකොට තමයි අපිට මේ සංසාරේ මිදෙන්න හිතෙන්නේ. නැත්නම් මිදෙන්න හිතෙන්නේ නැවත නැවත එළේනවා. නැවත නැවත මේ සසරට බැඳෙනවා. ආයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි අවිද්‍යා නීවරණයෙන් වැසුණු තණ්හා සංයෝජනයෙන් බැඳුණු සසර සැරිසරන සත්‍යාගේ දුකේ අවසානයක් පේන්නේ. දුකේ අවසානයක් පේන්නේ. මහා සාගරේ ජලය අන්තිම බිඳුව දක්වාම වියලිලා හිඳිලා යන දවසක් එනවා. ජල බිඳුවක්වත් නැති දවසක් එනවා. ඒ තරමට වියලෙනවා මේ මහා සාගරේ ජලය. ඒකේ අවසානයක් පේනවා. නමුත් මේ අවිද්‍යා නීවරණයෙන් වැසුණු තණ්හා සංයෝජනයෙන් බැඳුණු සසර සැරිසරන සත්‍යාගේ දුකේ අවසානයක් නම් පේන්නේ. ආයි කියනවා. මේ සුනේරු පර්වතය පෙන්නලා කියන මේ සුනේරු පර්වතය දැවිලා පිච්චිලාලු දූවිලි වෙලා යන දවසක් එනවා.
ඒකේ අවසානයක් වෙනවා. නමුත් අවිද්‍යා නීවරණයෙන් වැසුණු, තණ්හා සංයෝජනයෙන් බැඳුණු සසර සැරිසරන සත්‍යාගේ දුකේ අවසානයක් වෙන්නේ. ආයි කියන මේ මහා පෘථිවිය අලු දූවිලි වෙලා භවයේ විසිරලා යනවා. ඒක ඔයත් දන්න. මේ සියලු ග්‍රහලෝක ඇමරිකාවේ NASA ආයතනය හොයාගෙන තියෙන මේ සියලු ග්‍රහලෝක අලු දූවිලි වෙලා භවයේ විසිරලා යනවා කියන කාරණය. මේ මහා පෘථිවිය බුදුරජාන් වහන්සේ එතකොට ඔයක දේශනා කළ අවුරුදු 2600 ගණනකට කලින් කිසිම තාක්ෂණයක් නැතුව බුද්ධ ඥානී මේ මහා පෘථිවිය අලු දූවිලි වෙලා භවයේ විසිරලා යන දවසක් වෙනවා. ගිනිගත් කපුරු පෙත්තක් වගේ කිසිවක් ඉති වෙන්නේ නැතුව. එහි අවසානයක් පේනවා. අවිද්‍යා නීවරණයෙන් වැසුණු, තණ්හා සංයෝජනයෙන් බැඳුණු සසර සැරිසරන සත්‍යාගේ දුකේ අවසානයක් පේන්නේ. එහෙනම් අපි විඳ දුක් දැන් ඔය කියපු කරුණු ටික උඩ පොඩ්ඩක් හිතන්න. පොඩ්ඩක් කල්පනා කරන්න. සසරේ සැරිසරන එක හොඳයිද? මේ භවය මේක අවසන් කරන එක හොඳයිද? දෙකෙන් එකක් ගන්න ඕනේ. පැවැත්ම කැමති නම් පැවැත්ම ගන්න පුළුවන්. ගැටලුවක් නෑ. මෙච්චර කල් කෙරුවේ ඒකනේ. නැවැත්ම කැමති නම් නැවැත්ම ගන්න පුළුවන්. හැබැයි ගන්නෙ මොකද්ද කියන එක තම තමන් කලින් තීරණය කර ගන්න ඕනේ. ඒ තීරණය අරගෙන බණහන්ට ඕනේ. ඒ අනුව පිළිපදින්න ඕනේ. පිළිගන්නත්. එහෙනම් දැන් සසර සැරිසරුව ඇති. නේ. හිතා ගන්නත් බෑ නේද එතකොට? අතීත භවය. ඒකයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ මහණෙනි ඉලක්කම් වලින් කියන්නේ. ආයිත් කියනවා. ඊට පස්සේ කියනවා දැන් අර ඔයත් දන්නවා මේ පිළිබඳව කල්පයක් පිළිබඳව ස්වභාවය දන්නවා. අහනවා මේ ඔබ වහන්සේ නම් ඔක ඉලක්කම් වලින් කියන්නත් බැරි නම් අපිට කල්ප වලින් කියන්න ඕන. මේ අතීත භවය පිළිබඳව අපිට කල්ප වලින් කියන්න බැරි. ඒත් බුදුරජාන් වහන්සේ තන උපමාවක් ගන්නවා ලස්සන උපමාවක්. අහනවා මහණෙනි මේ ගංගා නම් ගඟ. ඔයත් දන්නවා සතපු මේ දස් ගණක් දිගයි. මහා පළලයි. මේ ගංගා නම් ගඟ ගඟේ දෙපැත්තේ හා පතුලේ තියෙන වැලි කැටුම් වලට ගණන් කරලා කියන්න පුළුවන්. බාන ලස්සන උපමාරන් දෙන්න. ලස්සන බුදුරජාණන්. මේ ගංගා නම් ගඟේ දෙපැත්තේ උරවල හා පතුලේ තියෙන වැලි කැටුම් වලට ගණන් කරලා කියන්න පුළුවන්. වික්ෂණාචර උත්තර දෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ගංගා නම් ගඟේ දෙපැත්තේ හා පතුලේ තියෙන වැලි කැට නෙමෙයි ඒයින් දෝතට වැලි ටිකක් ගත්තත් ඒකේ වැලි කැට ගණන් කරලා කියන්න බෑ. ඒක අපි දන්නවා. මේ මිදුලට බහැලා වැලි දෝතක් අරන් පුළුවන් නම් ගණන් කරන්න බෑනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි එක වැලි කැටයක් කල්පයකට උපමා කළොත් හිතා ගන්න බෑනේ. එක වැලි කැටයක් කල්පයකට උපමා කළොත් අපි ගෙවල ඇවිත් තියෙන කල්ප වැඩි. ඔය ගංගා නම් ගඟේ දෙපැත්තේ හා පතුලේ තියෙන වැලි අඩු. එහෙනම් මේ සංසාරේ අනවරග්‍රයි. මේ අනවරග්‍ර සංසාරේ මිදෙනවද? තවත් භවයක් පතනවද? ඒකයි මං කිව්වේ. කැමතිනම් පැවැත්ම ගන්න පුළුවන්. ලෝකේ වැඩි දිනෙක් ගන්න. පැවැත්ම. අපි ගන්නෙ මොකක්ද? බුදුරජාණන් වහන්සේ කවදාවත් බොරුවක් කිව්වේ නෑ. සත්‍ය ප්‍රකාශ කළා. අවුරුදු 45 පුරාවට දේශනා කරපු ඒ තුන් වූ ශ්‍රී සද්ධර්මයේ එකම වචන මාත්‍රයක්වත් අසත්‍ය නෙමෙයි සත්‍ය. ඇයි? සාරසංක කල්පලක්ෂයක් පාරමිතා පිරුවන් ඒ පුරපු කාලේ රැකපු එකප සීලය. මුසාවාදා වේරමණී. කවදාවත් බොරුවක් කිව්වේ නෑ. ඒ නිසා තමයි අපි පිළිගන්නේ. අපි විශ්වාස කරන්නේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ හැටියට බුදුරජාන් වහන්සේ. එහෙනම් මේ දේශනා කළේ අපට මේක බුද්ධියෙන් දකින්න බැරි නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේක පැහැදිලි කළේ. මහණෙනි මේ සංසාරයේ මෙන්න මේ වගේ ස්වභාවයක් තියෙනවා. එහෙනම් මේ ස්වභාවයෙන් මිදෙන්නට, එතර වෙන්නට නම් අපි එක තීරණයකට එන්න ඕනේ. මොකද්ද? පැවැත්මද නැවැත්මද? දෙකෙන් එකක් ගන්න ඕනේ. නැවැත්ම හොඳයි. නැවැත්ම හොඳයි.
දැන් මෙච්චර කාලයක් දුරට පවත්වගෙන ඇවිල්ලා අපට අද මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? ඉතුරු කරගත්ත දෙයක් තියෙනවද? මේ භවයේ යම් වස්තුවක් ධනයක් එකතු කරගෙන රැස් කරගත්තා නම් ඒකත් තියලා යන්න වෙනවද? ඒකත් තියලා යන්න වෙනවා. ආයෙත් තව භවයකට ගිහිල්ලා ආයි හදනවා. හැබැයි ඒත් කමන්නේ මිනිස්සෙක් වුණත්. මනුෂ්‍ය ආත්මයක් ලැබුණ. හැබැයි තිරිසං ආත්මේ, പ്രേත ආත්මේ, නිරය ආදී යම් භවයකට වැටුණත් සම්බුද්ධ ශාසනය අපට ගිලිහෙනවා. මේ සම්බුද්ධ ශාසනය ගිලිහෙනවා. එහෙනම් මේ සම්බුද්ධ ශාසනය තුල නිවැරදිව මේ විසුද්ධි හත සප්ත විසුද්ධි මේක එක මාර්ගයක් විතරයි. නැත්නම් තවත් තියෙන මාර්ග සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ගත්තොත් ඒකත් එක මාර්ගයක්. මේ කොහෙන් ආවත් මේ විසුද්ධි මාර්ගයට වැටෙනවා. සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ගත්තොත් සතර සම්‍යප්ප්‍රදාන, සතර ඉද්ධිපාද, සතර සතිපට්ඨාන, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒතර කරුණු එතන 37යි තියෙන්නේ. ඒතර 37 සම්පූර්ණ කළාත් එතනින් ඉවරයි අවසන්. ඒතර විසුද්ධි මාර්ගයෙන් ගියත් ඒත් අවසන්. ඒතර එහෙනම් අපි මේ විසුද්ධි මාර්ගය දේශනා කරපු සූත්‍රයක් තියෙනවා. දේශනා කර කියන්නේ විසුද්ධි මාර්ගය දේශනා කරපු නෙමෙයි, මේ විසුද්ධි මාර්ගය පිළිබඳව වෙච්ච මහා නාගයෝ දෙන්නෙක් අතර වෙච්ච සාකච්ඡාවක්. මජ්ක්‍ධිම නිකායේ රතවිනීත සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයේ මත්තානි පුත්ත පුණහාමුදුරුවොත් ධර්මසේනාධිපති සාරිපුත්ත හාමුදුරුවොත් අතර ඇති වෙච්ච සංවාදයක්. අන්දවනේ එදා මත්තානි පුත්ත හාමුදුරුව අන්දවනේ විවේකසුවේ ඉන්නකොට සාරිපුත්ත හාමුදුරුවන්ට මේ ආරංචිය ලැබිලා සාරිපුත්ත හාමුදුරුව එතනට වෙලියා. මේ කාලයක් තිස්සේ බලාගෙන හිටපු සිතුවිල්ලක් එදා සාරිපුත්ත හාමුදුරුවන්ට. මේ මත්තානි පුත්ත හාමුදුරුවෝ හරි ලස්සනට බණ කියනවා. හරි ලස්සනට මේ ධර්මයේ විස්තර කරනවා, පැහැදිලි කරනවා. මට මෙයත් එක්ක ධර්ම සාකච්ඡාවක් ඇති කරගන්න ලැබුණත් හොඳයි කියන සිතුවිල්ල සාරිපුත්ත හාමුදුරුවන්ට තිබ්බා. ඒතර සාරිපුත්ත හාමුදුරුවන්ට ඇත්ත වශයෙන්ම මත්තානි පුත්ත පුණහාමුදුරුවන්ගෙන් ධර්මය ඉගෙන ගන්න දෙන්නේ ධර්මසේනාධිපති බුදුරජාණන් වහන්සේ එක වචනයක් කියනකොට ඒ වචනය වචන 1000කින් විස්තර කරන්න සාරිපුත්ත හාමුදුරුවන්ට බලයක් තියෙනවා, ශක්තියක් තියෙනවා, ධර්ම ශක්තියක් තියෙනවා. ඒක එදා ඒ අන්දවණේදී සාරිපුත්ත හාමුදුරුව මත්තානි පුත්ත පුණහාමුදුරුවන්ගෙන් අහනවා, "එවැත්නි ඔබ වහන්සේ මේ තථාගතයන් වහන්සේ ශාසනයේ Brahmachari හැසිරෙනවද?" එහෙමයි එවැත්නි කියා. "ඔබ වහන්සේ සීල විසුද්ධිය පිණිස ද මේ Brahmachari හැසිරෙන්නේ?" "නැත. සීල විසුද්ධිය පිණිස නෙමෙයි. එහෙනම් ඔබ වහන්සේ චිත්ත විසුද්ධිය පිණිසද මේ තථාගත ශාසනයේ Brahmachari හැසිරෙන්නේ?" "නැත එවැත්නි කියා." "එහෙනම් දිට්ඨි විසුද්ධිය පිණිසද?" "නැත." "නෑ" කියලා. "එහෙනම් කාංකා විතරණ විසුද්ධිය පිණිසද?" "නෑ." "එහෙනම් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය පිණිසද?" "නෑ" කියලා. "එහෙනම් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියද පිණිසද?" "නෑ" කියලා. "එහෙනම් ඥාන දර්ශන විසුද්ධිය පිණිසද?" "නෑ" කියලා. "එහෙනම් ඔබ වහන්සේ මේන් බාහිර දෙයක්ද ඔබ වහන්සේ? ඔබ වහන්සේ එහෙනම් මේ තථාගත ශාසනයේ Brahmacharya හැසිරෙන්නේ කොමක් සඳහාද?" පරිමේ සාරිපුත්ත හාමුදුරුවොත් පුණහාමුදුරුවොත් කවුද කවුද කියන එක අඳුරගෙන හිටියේ නේ. කියනවා, "මම Brahmacharya හැසිරෙන්නේ අනුපාදා පරිණිරවාණය පිණිස." "අනුපාදා පරිණිරවාණය?" "අනුපාදා පරිණිරවාණය කියලා කියන්නේ උපාදාන රහිතව පිරිනිවීම. උපාදානයක් නැහැ. උපාදාන රහිතව පිරිනිවීම පිණිස මම මේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ Brahmacharya හැසිරෙනවා." ඊට පස්සේ එනවා සාරිපුත්ත හාමුදුරුවෝ, "පර සීල විසුද්ධිය අනුපාදා පරිනිර්වාණයද?" "නැහැ." "එහෙනම් චිත්ත විසුද්ධිය අනුපාදා පරිනිර්වාණයද?" "නැහැ." "එහෙනම් දිට්ඨි විසුද්ධිය අනුපාදා පරිනිර්වාණය." "ඒ කියන්නේ උපාදාන රහිතව පිරිනිවීම." "නැහැ."
එහෙනම් කාංකා විතරණ විසුද්ධිය උපාදාන පරිනිර්වාණය නෑ. එහෙනම් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය උපාදාන පරිනිර්වාණය නෑ. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය උපාදාන පිරිනිවීමද නෑ. එහෙනම් ඥාන දර්ශන විසුද්ධිය උපාදාන පිරිනිවීම අනුපාදාන පිරිනිවීම නෑ කියලා. එහෙනම් මේන් බාහිර එකක්ද අනුපාදා පරිනිර්වාණය නෑ කියලා. හරිපුත්ත හාමුදුරුවෝ කියනවා මට තේරුම් ගන්න අමාරුයි. එතකොට සීල විසුද්ධිය උපාදාන පරිනිර්වාණයද කියලා අහපුවම නෑ කියනවා. එතකොට චිත්ත විසුද්ධිය උපාදාන පරිනිර්වාණයද කියලා අහපුවම නෑ කියනවා. දිට්ඨි විසුද්ධිය උපාදාන පරිනිර්වාණයද කියලා අහපුවම නෑ කියනවා. කාංකා විතරණ විසුද්ධිය උපාදාන පරිනිර්වාණ අනුපාදාන පරිනිර්වාණයෙන් කියලා අහපුවම නෑ කියනවා. මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය අනුපාදා පරිනිර්වාණයද කියලා අහපුවම නෑ කියනවා. එහෙනම් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය අනුපාදා පරිනිර්වාණයද කියලා නෑ කියනවා. එහෙනම් ඥාන දර්ශන විසුද්ධිය අනුපාදා පරිනිර්වාණ නෑ. එහෙනම් මේකෙන් බාහිර එක නෑ. එහෙනම් මට විස්තර කරන්නකෝ. ඔන්න හාමුදුරුවෝ දේශනා කරනවා නැවැත්නි. යම් කිසි කෙනෙක් කාරණය උපමාවෙන් තේරුම් ගන්නවා. උපමා උපමේය තුළින් කාරණය තේරුම් ගන්නවා. පොසල් රජ්ජුරුවන්ට යන්න අවශ්‍ය වෙනවා සාකේත නුවරට. සබත් නුවර ඉඳලා. ඒ සාකේත නුවරට යන්න අවශ්‍ය කොසල් රජ්ජුරුවෝ විනීත අශ්වයන් යොදපු රථ හතක් සූදානම් කරනවා. වාහන හතක්. ඒ වාහන හතෙන් ඉස්සෙල්ලාම සවැත් නුවරින් පිටත් වෙලා සවැත් නුවරින් පිටත් වෙන්න ඒ පළවෙනි වාහනේට නගිනවා. ඒ වාහනේ යා යුතු දුරක් ගිහිල්ලා ඒ වාහනේ බහිනවා. බැහැලා දෙවෙනි වාහනේට නගිනවා. දෙවෙනි වාහනේට නැගලා ඒ දෙවෙනි වාහනෙන් යා යුතු දුරක් තියෙනවා. ඒ වාහනෙන් ගිහිල්ලා ඒ වාහනෙන් බහිනවා. තුන්වෙනි වාහනයට නැගිනවා. තුන්වෙනි වාහනයට නැගලා ඒකෙන් යා යුතු දුර ගිහිල්ලා ඒ වාහනේ බහිනවා. බැලලා හතරවෙනි වාහනයට නැගිනවා. හතරවෙනි වාහනෙන් යා යුතු දුර ගිහිල්ලා ඒකෙන් බහැලා පස්වෙනි වාහනයට නැගිනවා. පස්වෙනි වාහනෙන් යා යුතු දුර ගිහිල්ලා ඒකෙන් බහැලා හයවෙනි වාහනයට නැගිනවා. ඒ හයවෙනි වාහනෙන් යා යුතු දුර ගිහිල්ලා හත්වෙනි වාහනයට නැගිනවා. නැගලා ඒ හත්වෙනි වාහනෙන් සාකේත නුවරට ලං වෙනවා. එතකොට සාකේත නුවර වැසියෝ අහනවා රජතුමනි. ඔබතුමා සවැත් නුවර ඉඳලා මේ සාකේත නුවරට ආවේ මේ වාහනෙන්ද? දැන් කොහොමද එතකොට උත්තර දෙන්නේ? එතකොට නිවැරදිව උත්තර දෙනවා නම් කොහොමද දෙන්න ඕනේ? නෑ. එතකොට නිවැරදිව උත්තර දෙනවා නම් දෙන්න ඕනේ නෑ. මම සවැත් නුවර ඉඳලා සාකේත නුවරට එන්න හොඳ විනීත අශ්වයෝ යොදපු රථ හතක් මම සූදානම් කරගත්තා. ඒ පළවෙනි වාහනෙන් යා යුතු දුර ආවා. එහෙන් බැහැලා දෙවෙනි වාහනේට. මේ ආදී වශයෙන් මම මේ හත්වෙනි වාහනේ තමයි මම සාකේත නුවරට ආවේ කිව්වොත් හරිද? එහෙම කිව්වොත් තමයි හරි. එහෙමනම් ඒ උපමාව අරගෙන එතකොට පැහැදිලි අනුපාදා පරිනිර්වාණය කියන්නේ මොකක්ද? ඒ කියන්නේ උපාදාන රහිතව පිරිනිවීම. පිරිනිවෙනවා කියන්නේ ආයි නැවත හටගැන්මක් නැහැ, පහළවීමක් නැහැ, සකස් වීමක් නැහැ, පිළියෙලවීමක් නැහැ. මේ සංසාර ප්‍රවෘත්ති අවසන්. එතන ඉවරයි. ඒ තමයි අනුපාදා පරිනිර්වාණය. එතකොට උපාදාන කියන්නේ එතකොට සීල විසුද්ධිය ආයිපුණහාමතුර දේශනා කරනවා. අවෙත්නි සීල විසුද්ධිය අනුපාදා පරිනිර්වාණය කිව්වොත් ඒක උපාදාන රහිත එකක්. ඒ සීල විසුද්ධියෙන් පිරිනිවෙන්න පිරිනිවීමටපත් වෙන්න බැහැ. එතකොට චිත්ත විසුද්ධිය අනුපාදා පරිනිර්වාණය කිව්වොත් බැහැ. ඒ චිත්ත විසුද්ධියෙන් පරිනිර්වාණයටපත් වෙන්න බැහැ. අනුපාදා පරිනිර්වාණය කියන්නේ උපාදාන රහිතව පිරිනිවෙන්න බැහැ චිත්තවිසුද්ධිය. දැන් මෙතනදී හොඳටම පැහැදිලි. අලාර කාලා මුද්දකරාම පුත්ත
ඉදිරිපත් කරපු න්‍යාය බැහැර වෙනවා කියන එක. හරි. එතකොට චිත්තවිසුද්ධිය අනුපාදා පරිනිර්වාණය නෙමෙයි. එතකොට දිට්ඨිවිසුද්ධිය අනුපාදා පරිනිර්වාණය කිව්වොත් ඒක උපාදාන සහිත එකක් වෙනවා. ඇයි ඒක විතරනේ ගන්න වෙන්නේ? තේරෙනවද මං කියන්නේ? එහෙනම් කාංකා විතරණ විසුද්ධිය අනුපාදා පරිනිර්වාණය කියලා ගත්තොත් වැරදි. ඇයි? ඒක විතරක් ගන්න බෑ. ඒකෙන් විතරක් නිවන් දකින්න බෑ. මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය අනුපාදා පරිනිර්වාණය කිව්වොත් ඒත් බෑ. ඇයි? ඒකෙන් විතරක් නිවන් දකින්නත් බෑ. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය අනුපාදා පරිනිර්වාණය කිව්වොත් ඒක ගන්නත් බෑ. ඇයි? ඒකෙන් විතරක් නිවන් දකින්න බෑ. එහෙනම් ඥාන දර්ශන විසුද්ධිය අනුපාදා පරිනිර්වාණය කිව්වොත් ඒක ගන්නත් බෑ. ඒකෙන් විතරක් නිවන් දකින්න බෑ. දැන් එතකොට අපට හොඳටම පැහැදිලි මේ හත අනුපිළිවෙලට යන්න වෙනවා. මේ හත අනුපිළිවෙලට යන්න වෙනවද එතකොට අපිට? ඔව්. එතකොට දැන් අපි ওই හතෙන් දැන් කොයි රටේද ඉන්නේ? මම දන්නේ නැහැ. Tamanට තීරණය කරගන්න පුළුවන් මම දැන් ඉන්නේ මේ රටේ. මම මේ රටෙන් මේ දොර යන්න වෙනවා. මේ කිහිල්ලා මම මෙතනින් බහින්න ඕනේ. බැහැලා මම ඊගව රටේට ගොඩ වෙන්න වෙනවා. එහෙනම් අපි අද කතා කරන්නේ පළවෙනි රටේ ගැන. පැහැදිලිද මං කියන්නේ? පළවෙනි රටය ඒ තමයි සීල විසුද්ධි. ඒතර සීල විසුද්ධිය විසුද්ධි කියන්නේ සුද්ධ කියන්නේ පිරිසිදුයි. විසුද්ධි කියන්නේ වඩාත්ම පිරිසිදුයි. ආයි කිසිම ගැටලුවක් නැහැ. වඩාත්ම පිරිසිදුයි. ඒතර සීලෙන් වඩාත්ම පිරිසිදුයි. කොහොමද? ඒතර සීල කියන්නේ මොකද්ද? සීල කියන්නේ සංවර බව. ද්වාරත්‍රේ සංවර බව සීලේ. සිත, කය, වචනය. සීලය කියලා කියන්නේ සිත අකුසල පැත්තට යන්න නොදී ස්ථීරවම සිත පිහිටවන්න පුළුවන් නම් කුසල පක්ෂේ ඒකට කියනවා සීල කියලා. අකුසල පැත්තට යන්න නොදී සිත ස්ථීරවම පිහිටුවා නම් කුසල පක්ෂේ ඒකට කියනවා සීල කියලා. ඒකට කියනවා සීල කියලා. ශීලයට අයිති කාර්යයක් තියෙනවා. අපි සෑම කෙනෙකුටම අයිති කාර්යයක් තියෙනවා. දැන් මහත්තයලට අයිති කාර්යයක් තියෙනවා. මේ ආයතනේ පරිපාලනය. ඒකේ නායක හැටියට මේ කටයුතු නිවැරදිව මෙහෙවන්න ඕන. අපි සෑම කෙනෙකුටම අයිති කාර්යයක් තියෙනවා. ස්වාමින් වහන්සේටත් අයිති කාර්යයක් තියෙනවා. බණ කියන්න ඕනේ. පාසකෝට් යන්න ඕනේ. පිරිත් ටික කියන්න ඕනේ. චරිස්සහතික කියන්න ඕනේ. දානිට වලින්ට වනේ. ඒ ස්වාමීන් වහන්සේට අයිතිකාරය. ගෘහණියට අයිතිකාරයකුත් තියෙනවා. ඒ තමයි ගෙදරදොර වැඩ කටයුතු. ස්වාමියා ගැඩුපාඩු, දරුවන් ගැඩුපාඩු, ගෙදරදොර වැඩ කටයුතු. ඒක ස්වාමි දියණියට අයිතිකාරය. ස්වාමියාට අයිතිකාරයකුත් තියෙනවා. ස්වාමි දියණිය රකින්න ඕනේ. දරුවෝ රකින්න ඕනේ. අඩුපාඩු හොයන්න ඕනේ. ඒ ස්වාමියාට අයිතිකාරය. ශීලයට අයිතිකාරයකුත් තියෙනවා. ශීලයට අයිතිකාරයකුත් තියෙනවා. ඒ මොකක්ද? දුස්සීල බව විනාශ කරනවා. තේරෙනවද මං කියපේ? දුස්සීල බව විනාශ කරන්නේ ශීල විසින්. ඒතොර ශීලයේ කාර්ය හරියාකාරව ඉෂ්ට සිද්ධ කළා තියෙනවා නම් අයියාගෙන එයාගේ දුස්සීල භාවය ගැන හොයන්න දෙයක් නැහැ. එයා නිවැරදිව සීලවත්. එතකොට තම තමන්ගේ නුවණින් කල්පනා කරලා බලන්න. මම සමාදන් වෙච්ච සීලයේ කාර්ය සීලය හරියටම ඉෂ්ට සිද්ධ කරලා තියෙනවද කියලා. තවද තේරෙන්නේ. සීලයෙන් ලැබෙන සම්පතක් තියෙනවා. මොකක්ද? ලෞකික සම්පත්, ලෝකෝත්තර සම්පත්. ලෞකික සම්පත් තමයි අටසිල් ගත්තත් එදා දවසම ගිලම්පසයි දානේ ළඟට හම් වෙනවා. අට සිල් ගත්තා. උපෝසත දස සිල් ගත්තා. ඒත් දවසේ ගැටලුවක් නෑ.
ආහාර පාන වලින් ගැටලුවක් නැක ළඟට ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි සිල්වත් පුච්චලයට ලෝකයක් පිළිගන්නවා. ගෞරවයට පාත්‍ර වෙනවා. සමාජය සලකනවා සිල්වත් පුච්චලයට දුස්සීලයට නෙමෙයි. මේ විසුද්ධි මාර්ගයම සම්පූර්ණ කරන්න ප්‍රඥාව නෙමෙයි දෝනේ. ඒකට එකඟ වූ සිතක් නෙමෙයි දෝනේ. ඒ ප්‍රඥාව ලබන්න තැන්පත් වූ නොවිසරෙන එකඟ වූ විවිධ අරමුණු ඔස්සේ නොදුවන සිතක් අවශ්‍යයි. ඒකට කියන සමාධිය කියන්නේ. එනගේ සමාධියට ප්‍රත්‍ය වෙන්නේ සීලයයි. ඒ සීලය සමාධියට ප්‍රත්‍ය වෙන්නේ. ඒතර සීල් කියන්නේ මොකද්ද? අකුසල පැත්තට යන්න නොදී ස්ථීරවම කුසල පක්ෂයේ පිහිටපෙක සීල්. සීලගේ කාර්යය තමයි දුස්සීල බව විනාශ කළා. ලැබෙන සම්පත් තමයි ලෞකික සම්පත්, ලෝකෝත්තර සම්පත්. බුද්ධියෙන් හිතලා බලන්න, නුවණින් කල්පනා කරලා බලන්න මේක ලෝකෙ තියෙනවද නැත්? හරිද? වැරදිද කියන එක. එහෙනම් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය ඒ තථාගතයන් වහන්සේ ඉදිරිපත් කරපු දහම අපි දැනගෙන විතරක් නෙමෙයි දැකගෙන යන්නේ. දැකගෙන යන්නේ. ඒ දැකගෙන යන්නේ මනසින්. ලෝකයේම තියෙන දර්ශන දෙකයි. ලෝකයේ තියෙන දර්ශන දෙකයි. එකක් ඇහෙන් දකින්න. අනිත් එක මනසින් දකින්න. වෙන මොකද්ද දර්ශනයක් තියෙන්නේ? දර්ශන දෙකයි ලෝකේ. ඇහෙන් දකින්න එක වැරදි. මනසින් දකින්න එක තමයි නිවැරදි. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේක දේශනා කළේ අපට දැනගෙන විතරක් නෙමෙයි දැකගෙන යන්න. අවබෝධය තුලයි එන්නේ. අවබෝධය තුලයි තමයි සිල්වත් වෙන්නේ. මේ සීලයෙන් මට මේ ප්‍රයෝජනේ තියෙනවා. ඒක සහතිකයි කියලා තමන් දැනගෙන දැකගෙන තමයි යන්නේ. එහෙනම් මේකේ තියෙනවා සංවර සීල කියලා එකක් තියෙනවා. චේතනා සීල කියලා එකක් තියෙනවා. චෛතසික සීල කියලා එකක් තියෙනවා. ඉස්සලාම එන්නේ චේතනා සීල කියන එක. චේතනා කියන්නේ මොකක්ද? චේතනා කියන්නේ කර්මය. චේතනහම් භික්කවේ කමං වදාමි. මහණෙනි මම චේතනාම කර්මයේ වශයෙන් පනවනවා. එතකොට එනවා චේතනාව කියන්නේ මොකක්ද? සිතේ බලවත් බව. සිත බලවත්. දැන් අර මං කියවනේ අජාසත් රජුරවන්ට සිත සමාධි වෙන්නේ නැත්තේ ඇයි කියන කාරණේ. ඒ ඒතර එයා කර්මයක් කරගෙන තියෙන. ඒ කියන්නේ සිත බලවත් වෙලා යට තියෙන්නේ. සිත බලවත් වෙලා තියෙන්නේ අර කරපු පාප කර්මය එයාගේ සිත බලවත් කරලා තියෙන්නේ. අපසල කරත්තට. තේරෙනවද මං කියන්නේ? දැන් මෙතන ඉඳලා ක්‍රමෙන් ගැඹුරට යන්නේ. හොඳට අහන්න කියලා. එහෙනම් චේතනාව කියන්නේ සිත බලවත් කරනවා. ඒකට උපකාර වෙනවා චෛතසික කියලා එකක්. සිතත් එක්ක හටගන්න, සිතත් එක්ක පවතින, සිතත් එක්කම ක්‍රියාත්මක වෙන, සිතත් එක්කම නැති වෙන කරුණු 52ක් තියෙනවා. ඒකට කියනවා චෛතසික 52. 89ක් සිත් ওই චෛතසික 52ත් එක්ක පැටලිලා තමයි මේ නාම ධර්මයන් ක්‍රියාත්මක වෙන්නේ. 89ක් සිත් ධාන වලත් එක්ක ගත්තොත් 121ක් වෙනවා. ওই 52ක් චෛතසිකත් එක්ක පැටලිලා තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒවට කියනා නාම ධර්ම. එතනින් මෙහා තියෙන සියලු මේවා රූප ධර්ම. එහෙනම් චෛතසික සීල. ඒතර මේ චෛතසිකයෙන් තමයි මේ චේතනාවෙවත් කර්මය ඇති කරන්නේ. ඒතර චෛතසික සීල කියන්නේ මොකක්ද? සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව. මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා ජීව. දැන් අකුසල චේතනා හේවත් අකුසල කර්ම වලට මුල් වෙන්නේ මිත්‍යා වාචා, වැරදි වචනය. ඒතර චේතනා හේවත් කර්ම වලට එන්නේ කරුණු 7යි. අපි අහලා තියෙනවා දස අකුසල් කියලා එකක්. නමුත් 7යි එන්නේ. මොනවාද? සත්තු මරණ, හොරකම් කරන, වැරදි කාම සේවනයන් කරන, බොරු කියනවා, කේලාම් කියනවා, පරුෂ වචන කියනවා, වැඩකට නැති ඉස් වචන කතා කරනවා. මේ හත තමයි චේතනස්. එරණා. මේ හත සිද්ධ කරන්න උපකාර වෙන කරුණු තුන තමයි එතනින් එහාට තියෙන්නේ. අවිච්ඡා, විෂම ලෝභය, දේශයහ, මිත්‍යදිටි. ඒ තුනත් එකතු වුණාම තමයි 10ක් වෙන්නේ. හැබැයි ඒ තුන චේතනාවවත් කර්ම නෙමෙයි. ඒ කරුණු තුන
මේ කරුණු හත මේ චේතනා හේවත් කර්ම සකස් වෙන්න මූලික වෙන ධර්මතා තුන. ලෝභය, ද්වේෂය, මෝහය කියන. අහලා තියෙනවනේ ලෝභය, ද්වේෂය, මෝහය. එතකොට සීලය නම් ලෝභය, ද්වේෂය, මෝහය නෙමෙයි. ඒකට කියනවා අනබිච්චා කියන. කියන්නේ ලෝභය නැහැ. අද්වේෂය හා සමාධිය. එතකොට දැන් මේ කරුණු හත ඒ කියන්නේ සත්ව මරණ, හොරකම් කරනවා, වැරදි කාම සේවනයන් කරනවා, බොරු කියනවා, කේලාම් කියනවා, පරුස වචන කියනවා, වැඩකට නැති හිස් වචන කතා කරනවා. ඒක සිද්ධ වෙනවනේ ලෝකේ. කුජලයන් අතරේ. එතකොට සම්මා වාචා. දැන් මේ සීලේ පැත්තට ගන්න මම අකුසල පැත්තට ගන්න නැහැ. සීලේ නිවිසුද්ධි වෙන්න ඕනේ අපිට. එතකොට සම්මා වාචා කියන්නේ බොරු කියන්නේ. කේලාම් කියන්නේ. පරුස වචන කියන්නේ. වැඩකට නැති හිස් වචන කතා කරන්නේ නැහැ. එතකොට අර අකුසල කර්ම සිද්ධ වෙනවද? නැහැ. ඇයි? එයා සම්මා වාචා. නිවැරදි වචනය කතා කරන්නේ. සත්‍ය කතා කරන්නේ. බොරු කියන්නේ. කේලම් කියන්නේ anu කොටවන්න තරහ කරවන්න. කේලම් කියන්නේ. නරක වචන කතා කරන්නේ. අසභ්‍ය වචන කතා කරන්නේ. එතකොට පරුෂ වචන කියන්නේ කේලම් කියන්නේ හිස් වචන කතා කරන වැඩකට නැති දේවල් අර්ථයක් නැති ප්‍රවචනයක් නැති වටිනාකමක් නැති වචන කතා කරන්නේ. ඒකර මේ හතරෙන් වැළකුණා. සම්මා වාචාද නැද්ද? එතකොට අපි සකස් කරපු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයක් නෙමෙයිද දැන් මෙතන ඇවිල්ලා තියෙන්නේ? සම්මා වාචා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයක්. හැබැයි මේක ලෞකිකයි. තම ලෞකිකයි ලෝකතර පැත්තට යන්නේ. ලෝකතර පැත්තට යන්නේ විදර්ශනා ඥානක් එක්ක යන්න. විදර්ශනා ඥානයත් එක්ක ආයි කවම කවදාවත් සිද්ධ වෙන්නේ. එතනට ආවේ එතනට එනකම්ම ලෞකික පැත්තට තියෙන්නේ සම්මා වාචා. එහෙනම් එතකොට අපි දන්නවා බොරු කියන එක, කේලම් කියන එක, පරුෂ වචන කියන එක, වැඩකට නැති හිස් වචන කතා කරන එක ප්‍රඥාවන්ත පුච්චලයන්, ඥානවන්ත පුච්චලයන්, බුද්ධිමත් පුච්චලයන් ප්‍රතික්ෂේප කරන එකක්. හවුද නැත්? ප්‍රතික්ෂේප කරනවා. බොරු කියන එක අනුමත කරන්නේ. කේලාම් කියන එක අනුමත කරන්නේ. පරුෂ වචන කියන එක අනුමත කරන්නේ. වැඩකට නැති හිස් වචන කතා කරන්නේ. ඒව අනුමත කරන්නේ. ඒවතන කතා වෙන ඒවා වැඩකට නෑ අපි යන්නට කියනවා. බුද්ධිමත් පුච්චලේ කියනවා. ඔය වැඩන්නේ අපිට කියන. එහෙනම් එතකොට ඒකෙන් වෙන්වීම සම වචන, නිවැරදි වචනය. එතකොට නිවැරදි වචනය තුළ අකුසල කර්ම සිද්ධ වෙනවද? අර සිත බලවත් වෙනවද? බලවත් වෙන්නේ. නිවැරදි වචන කතා කරනවා නම් චේතනා හේවත් කර්ම අකුසල පැත්තට හැරෙන්නේ නැහැ, හැරෙන්නේ කුසල පැත්තට. අන්න සං චේතනා සීල. තේරෙනවද මම කියන්නේ? මේ ගැඹුරෙන් අරගත්තටම සරලව කියනවා තේරෙනව නේද? පැහැදිලි. එහෙනම් චේතනා සීල. ඊට සම්මා කම්මන්ත. නිවැරදි කර්මාන්තයක් කරනවා. ඒ කියන්නේ සත්තු මරන්නේ, හොරගම් කරන්නේ, වැරදි කාම සේවනයක් කරන්නේ. ඒ කරුණ තුන කරනවා නම් මිත්‍යා කම්මන්ත. ඒතර මිත්‍යා කම්මන්තට වැඩුණොත් අර චේතනා සීල චේතනා ඒ කියන්නේ කර්ම සිල්වත් වෙන්නේ. කර්ම හොඳ පැත්තට නෙමෙයි හැරෙන්නේ සකස් වෙන්නේ නරක පැත්තට. ඒතකොට චේතනා සීලෙන් සම්මා කම්මන්තයට ආපුවාම අපි සත්තු මරන්නෙත් නෑ, හොරකම් කරන්නෙත් නෑ, වැරදි කාම සේවනයක් කරන්නේ, මදුරෙක්වත් මරන්නේ. දැන් එතකොට ලෝකයේ අනුමත කරනවාද නැද්ද සත්තු නොමරන එක හොඳයි කියන එක? හොරකම් නොකරන එක හොඳයි. වැරදි කාම සේවනයක් නොකරන එක හොඳයි කියලා නේද බුද්ධිමත් අය, ඥානවන්ත අය, නුවණ තියෙන අය අනුමත කරන්නේ. අඥාන අය, මෝඩ අය, අඥාන අය අනුමත කරනවා. ඔකලට කමන්නේ කියලා. නමුත් එහෙනම් චේතනා සීල තුල තවත් අංගයක් වැඩෙනවා. ඒ වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයක් සම්මා කම්මන්තය. ඒතර සම්මා කම්මත හැබැයි මේක තාම ලෞකිකයි. තාම අපි විදර්ශනා වලට විදර්ශනාව පටන් ගන්න දිට්ඨි විසුද්ධිය ඉඳලා. මම මේ තාම කතා කරන්නේ පළවෙනි රතේ තාම. නේ මේ පළවෙනි රතේ ගැන කතා කරන්නේ. එතකොට එහෙනම් අපි එතකොට දැනගන්න ඕනේ මම ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් මම මේවා සම්පූර්ණ කරගෙන ඉන්නේ. ලෞකික වශයෙන් හෝ මම සම්පූර්ණ කරගෙන ඉන්නේ. තමට වැටහෙනවද නැද්ද? තේරෙනවද නැද්ද? තේරෙන්න ඕනේද නැද්ද? නිවැරදිව මේ තථාගත දහම අනුගමනය කරනවා නම්
එයාට තේරෙන්න ඕනෙද නැද්ද? තේරෙනවා නේද වශයෙන්. මේ තසම තේරෙනවා. අනිතේ සම්මා ජීව. සම්මා ජීව කියන්නේ ආජීවට්ටමක සීලය. ආජීවට්ටමක සීලය සම්මා ජීව කියන්නේ. නිවැරදි දිවි පැවැත්මක් තියෙනවා. එහෙනම් එතකොට දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග තුනක් අපි ලෞකික පැත්තට යම් මට්ටමකට අපි හදාගෙනද නැද්ද? යම් මට්ටමකට හදාගෙන නේද තියෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග තුනක් අපි ලෞකික පැත්තට හදාගත්තා. මොකද්ද? සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව. මේකට කියනවා චෛතසික සීල. එතකොට අයින් වෙනවා කරුණු තුනක්. මොකද්ද? ඒ තමයි අභිච්ඡා, විෂම ලෝභය. ඔය ලෝභයේ හින්දානේ සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, වැරදි කාමසේවණයන් කරන්නේ, බොරු කියන්නේ, කේලම් කියන්නේ, පරුස වචන කියන්නේ, සියලුම අකුසල් වලට මුල් වෙන්නේ මොකක්ද? අධික ලෝභය. ඒ වගේම දේශය. ඒ පිළිබඳව ඒ ලෝභයටයි දේශයටයි සිත තුළ ඉඩ දීම මිත්‍යා දිට්ඨිය. ඒ දෙකට සිත තුළ ඉඩ දුන්නා නම් එයා මිත්‍යා දිට්ඨිය. එයා සම්මා දිට්ඨියට ලෞකික වශයෙන්වත් ඇවිල්ලා නැහැ. සම්මා දිට්ඨියට ලෞකික වශයෙන්වත් ආව නම් අර දෙකට සිත තුළ ඉඩ දෙන්නේ නැහැ. ඇයි? ওই දෙක තමයි සියලු දේවල් වලට මුල් වෙන්නේ. ওই දෙක තියෙනවා නම් යාට මෝහයත්. මෝහය කියන්නේ මිත්‍යා දිට්ඨිය. එහෙනම් එතකොට දැන් අපි බලන්න ඕනේ මේ චෛතසික හෙවත් මෙන්න මේ ධර්මතාවයන් තුල අපි චේතනා සීල කියන එක සකස් කරගෙනද තියෙන්නේ. ඒ කියන්නේ අර අංග හත අපිට සම්පූර්ණද දැන්? මොනවාද? කයෙන් තුනයි, වචනෙන් හතරයි. ඒක අපිට සම්පූර්ණං චේතනා. එතකොට කර්ම සකස් වෙන්නේ එතනින් එහාට. හැබැයි අපිට ලෝභය, ද්වේෂය, මෝහය තව තියෙනවා. ඒවා ඉතිරියේදී කතා කරනවා. ඒක තමයි තියෙනවා ඉතිරියේදී. එතකොට එහෙනම් සංවර සීලය. ඊගාට තියෙන්නේ සංවර සීලය. චේතනා සීල, චෛතසික සීල, සංවර සීල. සංවර සීලේ තියෙනවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කියන්නේ අපි සමාදන් වෙච්ච සීලය. දස අකුසල් කරන එක ලෝකයන් ඉඳා කරනවා. එහෙනම් අපි මේක ආරක්ෂා කළ යුතුයි මෙන්. ඒතර ආරක්ෂා කරගන්න කෙනෙකුට ලෝකයාගේ පිළිගැනීමක් තියෙනවා. ස්වාමියා සිල්වත්, භාර්යාව සිල්වත් නම් ඒ ගෙදර දරුවෝ සිල්වත්. නැද්ද? ස්වාමියා සිල්වත් නම්, භාර්යාව සිල්වත් නම් ඒ ගෙදර ඉන්න අනිත් අය සිල්වත් වෙන්නේ නැද්ද? ඒ ගෙදර ඉන්න ඒ පවුලේ අය සිල්වත් නම් ඒ අහල පහල ඉන්න අය සිල්වත් වෙන්නේ නැද්ද? වෙනවද නැද්ද? එයාලා වාසයටත් හරි කැමති. ඒතර අහල පහල ඉන්න අය සිල්වත් වෙනවා නම් ඒ ප්‍රදේශය අය සිල්වත් වෙන්නේ නැද්ද? වෙනවද නැද්ද? එහෙනම් ඒ ප්‍රදේශය අය සිල්වත් වෙනකොට ඒ නගරයම සිල්වත් වෙන්නේ නැහැ. සිල්වත් වෙනවා. නගරෙම සිල්වත් වෙනවා නම් ඒ පළාතම සිල්වත් වෙනවා, පළාතම සිල්වත් වෙනවා, රටම සිල්වත් වෙනවා. ඊකට තියෙනවා සති සංවරය කියලා එකක්. සති සංවර, සංවර කියන්නේ සිල්. ඒතකොට සිහියෙන් සංවර වෙන්න ඕනේ. සිහියෙන් සංවර වෙන්නේ කොහොමද? පංචේන්ද්‍රිය සංවරය. ඇසින් රූප දැකලා ඇලෙන්නෙත් නැත්තම් ගැටෙන්නෙත් නැත්තම් සිල්. හැබැයි ඔතනට එන්න ටික කාලයක් යනවා. එකපාරට ඔතනට එන්නේ බැ. කණෙන් ශබ්දයක් අහනවා, එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා. අසංවරයි. නාසයෙන් ගන්ධයක් ආග්‍රහණය කරනවා, එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා. ඔව්ද නැද්ද කියලා බලන්න. තමන්ට වැටහෙනවා මේක. තමන් දැන් ඉන්නේ මෙතන කියලා. මම ඒක අර මුලින්ම කිව්වේ යෝනිසෝ මනස්කාරය. හටගන්න තැනම සිත පවත්තන්ට ඕන කියලා. ඒතකොට හටගන්න තැනම සිත පවත්තනවා නම් මේව ඇති වෙනකොටම දකින්නවද නැද්ද? ඒ තමයි මනසින් දකින දර්ශනය. ඒක තමයි නිවැරදි. මේක ඇහැට පෙන්වන්නේ. මනසටයි පෙන්වන්නේ. මේ දේ ඉවෙන්ට් ඕනේ කියලා. මෙන්න හටගත්තා. මේ ඇහෙන් රූපයක් දැක්කා. ඇහෙන් රූපයක් දැක්කට හටගන්නේ සිතක්නේ. එතකොට ඇහෙන් රූපයක් දැක්ක ගමන් හැදෙන සිතයි බලන්න ඕනේ. ඒකට තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. එහෙනම් සීයහා යෝනිසෝ මනසිකාරය තියෙනවා නම් එයා එතනම එයාගේ ඉන්ද්‍රිය සංවරද නැත්ද? චක්කු ඉන්ද්‍රිය සංවරද නැද්ද? චක්කු කියන්නේ ඇස. එහෙනම් ඇස සංවර කරගන්න නම්
කන සංවර කරගන්න නම් නාසය සංවර කරගන්න නම් දිව සංවර කරගන්න නම් ශරීරය සංවර කරගන්න නම් සතිය හා යෝනිසෝ මනසිකාර්ය ඕනමද නැද්ද? ඒ නිසා තමයි මුලින්ම කිව්වේ උපකාර පිණස පවතින ධර්මතා දෙකයි. මේ දෙක නැතුව මේ ඉදිරියට යන්න බැහැ. එහෙනම් හට ගන්න තැනම එතකොට එහෙන් රූපයක් දැක්කා. දැක්ක ගමන් හැදෙන්නේ සිතක්. මේකට කියනවා තින්න සංගති පස්සෝ කියලා. චක්කුයි ඇසයි රූපය නිසා හට ගන්න සිත. ඒක හට ගන්න සිත හට ගන්න තැනම දැක්කනම් සංවර කරගන්න පුළුවන් ද බැරිද? දැක්කේ නැත්තම් අසංවරයි. උත්සව කාලෙට බලන්ටකෝ පාරේ ගිහිල්ලා ඒ ව්‍යාපාරික ස්ථානවල තියෙන දේවල් ඔක්කොම පාරේ ගෙනත් කියලා තියෙනවා. අපේ ඇස රවට්ටන්න නෙමෙයි. නැත්. අපේ මේ ඉන්ද්‍රියන් රවට්ටන්න නෙමෙයි දුක් කරලා තියෙන්නේ. තෘෂ්ණාව වැඩි වෙනවද අඩු වෙනවද? ඒ දැකීම තුළ දැන් මේ උත්සව කාලේ දැකීම තුළ වැඩි වෙනවද? අසංවර වෙනවද? සංවර වෙනවද? සීයෙන් හිටියොත් යෝනිසෝ මනසිකාරයෙන් හිටියොත් අසංවර වෙන්නේ. ඒකයි මම මුලින් කිව්වේ. එහෙනම් උපකාර පිණිස පවතින ධර්මතා දෙක මේක නැතුව මෙතනින් එහාට කතා කරන්නවත් බැහැ. කතා කළම වැඩකුත් නැහැ. මේ දෙක තියානවා නම් විතරයි කතා කරන්න පුළුවන්. මේ දෙක තමයි නියත වශයෙන්ම අවසානයේ අරිහත්ත්වයට යනකම් අරගෙන යන්නේ. සීයහ මන අනුවන සතියහ යෝනිසෝ මනසිකාරය. එහෙනම් එතකොට එහෙන් රූපයක් දැකලා Tamanට පුළුවන් නම් එවලෙම සංවර කරගන්න. නෑ මං ඇලෙන්නෙත් නෑ, ඔක් ගැටෙන්නෙත් නෑ. හැබැයි ඒක වෙන්නේ ඇස පිළිබඳව දන්නෙත් නෑ, ඇස පිළිබඳව දකින්නෙත් නෑ, රූපය පිළිබඳව දන්නෙත් නෑ, රූපය පිළිබඳව දකින්නෙත් නෑ නිවැරදිව. ඒ නිසා තමයි ඔය ක්‍රියාව සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඇසයි රූපයයි නිසා හැදෙන සිත පිළිබඳව අපි අයෝනිසෝ මනසිකාරයෙන් ගන්නෙ යෝනිසෝ මනසිකාරයෙන් නැති නිසා. එතකොට මිච්ඡා සතිය අයෝනිසෝ මනසිකාරයේ ඉන්න තාක්කල් මේ ධර්ම අවබෝධ කරගන්න බැහැ. එහෙනම් එතකොට සති සංවරය කියන්නේ සිහියෙන් සංවර වෙන්න ඕනේ මේක. එතකොට දැන් එහෙනම් ඇස සංවර කරගන්න නම් සිහිය ඕනේද? ඒ නිසා තමයි සති සංවරය කියලා කියන්නේ. එතකොට කණෙන් ආනේ ශබ්ද. ඒ ශබ්දයක් ඇහිච්ච ගම මොකද වෙන්නේ පුච්චලයට? මිහිරින ඇලෙනවා. අමිහිරින ගැටෙනවා. දෝ දෙක නිසිද? නාසයෙන් නාසයෙන් ගන්ධයක් ආග්‍රහණය කරා ඒක සුවඳනම් ඇලෙනවා. දුර්ගන්ධන ගැටෙනවා. දිවෙන් රසයක් වින්දනය කරනවා ඒක මිහිරිනම් රසය ඇලෙනවා. අමිහිරිනම් ගැටෙනවා. ශරීරයට ලැබෙන පහස සුමුදුනම් ඇලෙනවා. ඒක ඕලාරිකනම් ගොරෝසුනම් තදනම් ඒ ස්පර්ශය ගැටෙනවා. දැන් මේ විදිහට මේ ඉන්ද්‍රියන් පහෙන් නිරන්තරයෙන්ම සිද්ධ වෙනවද නැද්ද මේ ක්‍රියාවලිය? එතකොට අපි අවධානයෙන් ඉන්න ඕනේ මේක හොඳ පැත්තට හැරෙනවද නරක පැත්තට හැරෙනවද කියන. ඒ පිළිබඳව තමයි අපි අවධානයෙන් ඉන්න ඕනේ. එතකොට ඒ පිළිබඳව අවධානයෙන් හිටියොත් විතරයි අපිට මේක අල්ලගන්න පුළුවන්. නැත්නම් අල්ලගන්න බෑ. ස්වභාවයෙන් මේක ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාවක් තියෙනවා. ඒ ක්‍රියාව තුළ අපේ සිත වැඩි හරියක් හැරෙන්නේ හොඳ පැත්තට නෙමෙයි නරක පැත්තට. මුළු ලෝකයේම ස්වභාවයෙන් අපිරිසිදු වීමක් තියෙනවා. ලෝකයේම ස්වභාවයෙන් අපිරිසිදු වෙනවද පිරිසිදු වෙනවද? ස්වභාවයෙන්ම අපිරිසිදු වෙනවා. දැන් මේ ශාලාවල් වුණත් මම නිරන්තරයෙන් පිරිසිදු කරන්න ඕනේ. ගෙදර දොර නිරන්තරයෙන් පිරිසිදු කරන්න ඕනේ. ගේ සෑම දෙයක්ම නිරන්තරයෙන් පිරිසිදු. මිදුල් අතු ගන්න ඕනේ, ගෙවල් අතු ගන්න ඕනේ, මුළු තැන්ගේ සුද්ධ පවිත්‍ර කරන්න ඕනේ, භාජන සෝදන්න ඕනේ. ඒයි ඒ ස්වභාවයෙන්ම අපිරිසිදු වීමක් තියෙනවා. අපේ ශරීරය ස්වභාවයෙන් පිරිසිදු වෙනවද අපිරිසිදු වෙනවද? දවසට කී පාරක් මේක පිරිසිදු කරන්න ඕනේද? සුද්ධ කරන්න ඕනේද? හොදන්න ඕනේ, පිය දාන්න ඕනේ, නාන්න ඕනේ, ඇඟ සෝදන ඕනේ කී පාරක්? එහෙනම් නිරන්තරයෙන්ම වෙන්නේ අධ්‍යාත්මික හා බාහිර ලෝකය පිරිසිදු වෙනවද අපිරිසිදු වෙනවද? එහෙනම් අපි පිරිසිදු කරන්න ඕනේ. එහෙනම් සිත ස්වභාවයෙන්ම පිරිසිදු වෙනවද? ඒක අපිරිසිදු වෙනවා. ස්වභාවයෙන්ම එන අපිරිසිදු වෙනවා. හොඳට කල්පනා කරලා බලන්න. ස්වභාවයෙන්ම එන්නේ අපිරිසිදු වීම නේද? එහෙනම් අපි මේක පිරිසිදු
කරන්න ඕනේ. ඒතර පිරිසිදු කරන්න නම් අපි සතිහා යෝනිසෝ මනසිකාරය ඕනෙමයි නේ. සතිහා යෝනිසෝ මනසිකාරය ඕනෙමයි. එහෙනම් ඒ සති සංවරය. ඒතර අපි බලන්න ඕනේ. එහෙනම් අපේ ඇස සංවරද, කන සංවරද, නාසය සංවරද, දිව සංවරද, ශරීරය සංවරද, මනස සංවරය අපි හදාගමු තව. දිට්ඨි විසුද්ධිය ඉඳලා තමයි ඒක හදාගන්න, චිත්ත විසුද්ධිය වෙනත් හදාගන්න පුළුවන් ටිකක්. එතනින් එහාට තමයි මනස හදන්නේ. එතකන් අපි මේ කාය හා වචි නැත්නම් කය සංවරය හා වචනේ සංවරය. එතකොට එහෙනම් සති සංවරය තුල අපි නිරන්තරයෙන් ඉන්න ඕනේ මේ ඉන්ද්‍රියන් අපට කරන හානිය පිළිබඳව අවබෝධයෙන්. ඒක දැනගන්නත් ඕනේ, දැක ගන්නත් ඕනේ. දැන ගැනීම විතරක් නෙමෙයි දැක ගන්න ඕනේ නුවණින්. මනසින් දකින්න ඕනේ. මෙන්න හැරුණා නරක පැත්තට, නෑ මං හරවනවා හොඳ පැත්තට. ඒ සති සංවරය. ඊගාවට තියෙනවා ඥාන සංවරය කියලා එකක්. මේ සීලෙන්ම නිවන් දකින්න පුළුවන් ඕන. තේරෙනද? ඥාන සංවරය කියලා එකක් තියෙනවා. නුවණින් සංවර වෙන්න ඕනේ. ඒ කොහොමද? මේ සංවර සීලයටයි තියෙන්නේ මේක. ඥාන සංවරය. නුවණින් සංවර වෙන්නේ තණ්හාවයි දිට්ඨියයි අවසන්. හරි, තණ්හාවයි දිට්ඨියයි අවසන් නම් ඉවරනේ එතන. ඥාන සංවරය. නුවණින් සංවර වෙන්න ඕනේ. එතකොට තෘෂ්ණාව, මේකට විස්තර කරන්න වෙන්නේ තෘෂ්ණාව. තෘෂ්ණාව කියන්නේ මොකක්ද? තෘෂ්ණාව කියන වැලෙන එකට. සිත යම් තැනක ඇලෙනවද? මේ තණ්හාව. හැබැයි ඒක ඇලීමෙන් නවතිනවා නම් ගැටලුවක් වෙන්නේ නැහැ. සනේ අයින් කරන්න පුළුවන්. වෙන්නේ ඇලිච්ච තැන ලගිනවා. ලගිනවා කියන්නේ ටික වෙලාවක් එතන රැඳෙනවා මනස. සිත ඇලුනහම එතන ටික වෙලාවක් රැඳෙනවා නේද? හැබැයි ඒක තව ටිකක් බලවත් වුනහම එතන පැලපදියම් වෙනවා. ඔන්න ඔතන තමයි භයානක තැන. ඔව්ද නැත්? තේරුණාද මං කියපේක? ඉස්සෙල්ලාම වෙන්නේ සිත ඇලෙන එක. එතනින්ම ගලව ගන්න පුළුවන් නම් අර යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනාට එතනින්ම ගලවන්න පුළුවන්. අර සතියහා යෝනිසෝ මනසිකාරයේ කියන එක දිනු නැති පුජ්‍යලයට ඇලෙන සිත ටික වෙලාවක් ලගිනවා එතන. ඒ කියන්නේ ටික වෙලාවක් එතන රැඳෙනවා. එතකොට සතියහා යෝනිසෝ මනසිකාරී චුට්ටක්වත් නැහැ. තණ්හාව එතන පැලපදියම් වෙනවා. පැලපදියම් වුණාම ඒකට කියන උපාදාන කියලා. අන්න පුන්නහාමුදුරෝ සාරිපුත්ත හාමුදුරන්ට ඒකයි කිව්වේ සීලවිසුද්ධිය අනුපාදා පරිනිර්වාණය නෙමෙයි කියලා. ඇයි? උපාදානයක් තියෙනවා. තේරෙනවද? උපාදානය. ඒ උපාදානේ තියෙන්නේ මිච්ඡා සතිය අයෝනිසෝ මනසිකාරය තුළ. එහෙනම් තෘෂ්ණාව ගලවන්න පුළුවන්. එළන තැනම ගලවන්න ඕනේ. අපි ගලවන්නේ ටිකක් වෙලා ගිහින්. සෑහෙන වෙලාවක් ගිහිල්ලා තමයි ගලවන්නේ අපි. නැ එළෙන තැනම ගලවන්න පුළුවන් නම් ලගින්න වෙලාවක් නැහැ. ඒ ලගින් නැත්තම් පළපදියම් වෙන්නෙත් නැහැ. තෘෂ්ණාව එතනින් ඉවරයි. 60 තැනක හට ගන්නම කි. එක තැනක නෙමෙයි. 60 තැනක් තියෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. ඒ දෙක නිසා හට ගන්න විඥාන 6ක් තියෙනවා. කාරණ තුන එකතු කරන්නේ තින්න සංගති පස්සෝ. මේක මං දිට්ඨි විසුද්ධිය ඉදලා විස්තර කරනවා දිගටම. ඒ විඥාන හයක්. එතකොට ඇසයි රූපයයි චක්කු විඥානයයි මේ කාරණ තුන එකතු කරන්නේ ස්පර්ශයයි. තින්න සංගති පස්සෝ ස්පර්ශ හයක් තියෙනවා. වේදනා හයක් තියෙනවා. විඳීම් හයක් තියෙනවා. විඳීම් 108ක් තියෙනවා. නමුත් අපට අවබෝධය ලබා ගන්න හයකුත් ප්‍රයෝජනවත්. හයක් ඇති. වේදනා හයක් තියෙනවා. සංඥා හයක් තියෙනවා. මේ තෘෂ්ණාව හට ගන්න තැන් විතරයි මම මේ දැන් මේ අවස්ථාවේ කියන්නේ. ඒතර සංඥා හයක් තියෙනවා. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. සංචේතන හයක් තියෙනවා. සංචේතන හයක් තියෙනවා. තණ්හා හයක් තියෙනවා. තෘෂ්ණා හයක්. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. තණ්හා 108ක් තියෙනවා. නමුත් මේ සිත ඇලිලා, ෂණයකින් ඇලිලා හට ගන්න තැන්. ෂණයෙන් ඇලෙන තැන්. තණ්හා 6ක් තියෙනවා, විතර්ක 6ක් තියෙනවා, විචාර 6ක් තියෙනවා. විතර්ක කියන්නේ කල්පනා කරන.
රූප විතක්ක රූප කල්පනා කරනවා. ශබ්ද විතක්ක ශබ්ද කල්පනා කරනවා. ගන්ධ විතක්ක ගන්ධ සුවඳ කල්පනා කරනවා. නැද්ද? රස විතක්ක රස කල්පනා කරනවා. පොට්ටබ්බ විතක්ක පහස පිළිබඳව කල්පනා කරනවා. ධම්ම විතක්ක නාම රූප දෙක පිළිබඳව කල්පනා කරනවා. එහෙනම් ඒ විදිහටම ਵਿਚාර හයක් තියෙනවා. රූප ਵਿਚාර, ශබ්ද ਵਿਚාර, ගන්ධ ਵਿਚාර, රස ਵਿਚාර, පොට්ටබ්බ ਵਿਚාර, ධම්ම ਵਿਚාර. දැන් ඔය කියපු 60ම ගත්තත් නාම රූප දෙක තුල ඇතුළත්. එතනින් එහාට පනවන්න බෑ. ඉතින් අපි ඒකව ධර්ම දේශනාවේදී එහෙමනම් ඊටු ටික සාකච්ඡා කරමු. ඉතින් අද පළවෙනි ධර්ම දේශනාවේ මේ අනුග්‍රහය දක්ව අපි ඉතින් බෞද්ධ මාධ්‍යාලේ අධ්‍යක්ෂතුමා ඇතුළු මේ සියලුම දෙනාට ඉතින් ප්‍රාර්ථනා කරනවා මේ සියලු දෙනා නමින් පරිලෝසපත් යම් ඥාතියත් නම් මේ පින් අනුමෝදන් වීමෙන්නේ සෑම කෙනෙක්ම සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම ඉතා ඉක්මන් භවයක් තුළ මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවනින්ම සැනසෙත්වා කියලා රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඔබ අප සෑම දිනාටම උතුම් නිවන් අවබෝධ වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන. හොඳයි සියලු දෙනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වතාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවත අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු. සාදු සාදු සාදු. සදහවද්දී විශුද්ධි මාර්ගයට අයත්ව ශීල විශුද්ධිය මාතෘකා කරගනිමින් පූජනීය ගෞරවනීය මේ ස්වාමින් වහන්සේ සිදු කරන්නට යදුණු ධර්මදේශනාව නිමාවටපත් කරන්නට සූදානම් වන මොහොත තපෝවනේ අරිය දජ පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සලසේවායි අපි හැමදෙනාම සාදුනාත පවත්වමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මේ ධර්මදේශනා මාලාවේ ප්‍රථම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කළේ බෞද්ධ ආමාදුජාලයේ අධ්‍යක්ෂ ජනරාල් තුමන්, සම්මානිත මහාචාර්ය රෝහණ ගරුතර මැතිතුමන්, එම් මැතිණිය ප්‍රධාන පවුලේ පිරිස, ඒ හැමදෙනාටමත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිස මේ පින්කම හේතු වේවායි ප්‍රාර්ථනා කරමින් දේශනාව නිමාවට පත්වනවා. ඊළඟ දේශනාවෙන් හමු වීමේ අපේක්ෂාවෙන් හැමදෙනාටම